Dedun mai maya guna kadarenu mata ek paulak lesa ek muruk vannata udasuna vita api paanagamu udasuna vita api paanagamu Putrenan gede, Sudhatmenan gede, Amin. Amin. Apa Swami Nuna Yesus Kristus Mahansa ge var prasadayat, Devi Piyanan ge premayat, Sudhatmenan ge sahabagi kamat, Uba siyallan samaga pavatiwa. Uba samaga de pavatiwa. Ma premata saudara saudarini, dan api bhakti nituwa Devi age ta sahabagi bemu. Visheshanma apage mema grame Mimisame siluma paulak wenuwen api yakta karumu deva aashirwade bahulawa labi swamin wahansege e dharma dutek wannata ape ekekkenata awashya adhyatmaya godanaga gannata apata haki wenna pinisa e wagema apage rata wenuwen api yakta karumu apa muna pasinda me awasanawanta tattwen godenna deva hastaya apa weta digu karannata kiyala අපේ ස්වාමීන් වහන්සේට නැවතත් වරක් අද දවසේ කණ්ඩලව කරමු. මේ සඳහා සූදානමක් හැටියට අපතින් සිදුනව වැරදි අපේ දුබලකම් සිහිපත් කරගනිමින් ඒවට දැන් සමාව ආයදෙමු. දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා ආමේන් ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව Thank you.
කරමු දෙවි ස්වාමිනී ඔබ වහන්සේ භාග්‍යවත් මාටින්ද පෝරස් මුනිඳුන් දිලිඳු බගහැපත් ජීවිතයක් මගින් ස්වර්ගයේ මහිමය කරා කැඳවාගත් සේක්වේද එතුමන් අපට දැක් වූ ඒ දිලෙන මග දිගේ ගමන් කෙන එතුමන් සමග ස්වර්ගයේ මහිමය ලබා ගැනීමට අපට වරම් දුන මැනව සියලු බලති දෙවි ස්වාමිනී ඔබ වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසයද බලාපොරොත්තුව හා ප්‍රේමයද ශක්තිමත් කළ මැනව ඔබ වහන්සේගේ වාක්‍යවලට හේතුවන්තයන් වන පිණිස ඔබ වහන්සේගේ අනපනත් අනුව දිවි ගෙවමින් ඔබ වහන්සේ පොරොන්දු වූ සදාතන ජීවිතය අත්දකින්නට අපට පිහිටුව මැනව මේකේ දෙවහා සුදහත් පැන සමග එකම දෙවියන්ව සදාතම ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ලැබේවා ආමෙන් උපදේශකයා හෙවත් සිරාගේ පොතෙන්ගත් පාඨයකි සමිදානන් සාධාරණ විනිශ්චයකාරකයෙකු වන හේයින් මිනිසයන්ගේ තරාතිරම නොබලන සේක දුප්පතාට හානි සිදුවන ආකාරයෙන් උන්වහන්සේ මිනිසුන් නොසලකන සේක උන්වහන්සේ පීඩිතයාගේ කටහඬට ඇහුම්කම් දෙන සේක උන්වහන්සේ අනාථයාගේ අවසාන ඉල්ලීම ඉවත නොලන සේක තම මැසිවිල්ල වගුරුවන වැන්දබුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන සේක තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නා පිළිගනු ලබන්නේය. ඔහුගේ අයදුම වලාකුළු දක්වා ඉහළ නගින්නේය. බැහැපත් මිනිසාගේ යදුම් වලාකුළු සිදුරු කරගෙන යන්නේය. එය සමිඳුන් වෙත යනතේ ඔහු නොනැසෙන්නේය. මහෝත්තමයාණන් වහන්සේ ඔහු දෙස නෙත යොමු කරන තෙක් ධර්මිෂ්ඨයාගේ අයිතියදී යුක්තිය නැවත පිහිටුවන තෙක් ඔහුගේ ආඥාව නොනවතින්නේය. සමිදානෝ ප්‍රමාද නොවන සේක. අධර්මිෂ්ඨයන් උදෙසා ඉවසිලිමත් නොවන සේක. දේව වචනය මෙසේය. දිවියන් වහන්සේට සෝස්රවේවා. අපගේ පිළිතුර සමිදානෝ අසරණයන්ට සවන් දෙන සේක. සමිදානෝ අසරණයන්ට සවන් දෙන සේක. හැම වෙලේම හිමිතුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමන්ගේ ගුණ වැනුම් මාමුවින් තොර නොවේ. මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය පව් කරන අය පොළවෙන් අමතක වී යන ලෙස හිමිතුමානෝ ඔවුන්ට විරෝධය දක්වන සේක. දැහැමි අය අයදුම් කළහ. හිමිතුමානෝ සවන් දී සියලු දුක් වේදනාවෙන් නොඋන් මිදුසේක. සමිදානු අසරණයන්ට සවන් දෙන සේක. හිමිතුමානු බිඳුනු සිත් ඇත්තන්ට ලන්ව සිටින සේක. තැලුණු හදවත් ඇත්තන්ට පිහිටවන සේක.
හිමිතුමානෝ සිය මෙහෙකරුවන් මුදන සේක. එතුමන් කෙරේ විශ්වාසයේ තබන කිසිවෙක් දඬුවම් නොලබන්නෝය. සම්විධානෝ අසරණයන්ට සවන් දෙන සේක. ශුද්ධ පාවුලතුමන් විසින් තිමෝත්තියතුමාට ලියන ලද දෙවන හසුනෙන් උපුටාගත් කොටසකි. මා ගැන කියතොත් මාගේ ජීවිතය දැනටම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම්ව ඇත. මාගේ වියෝවීමේ කාලය දැන් පැබින තිබේ. මාගේ යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. ඇදහිල රක්ෂා කළෙමි. දැහැම ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මා දවසේදී සාධාරණ විනිශ්චකාර ස්වාමින් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව උන්වහන්සේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ටද එය දෙන සේක. මාගේ පළමු නඩු විභාගයේදී කිසිවෙක් මා සමග නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝය. ඒ ගැන ඔවුනට වරදක් නොපැමිණේවා. එහෙත් ස්වාමින් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මගින් සුභාස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙනසේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදාගනු ලැබුවෙමු. ස්වාමින් වහන්සේ සියලු දරුණු වදුරුවලින් මා මුදා උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන්වහන්සේට සදාකාලයටම මහිමය වේවා. ආමෙන්. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Alleluia, Alleluia. Alleluia, 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 Alleluia. Alleluia. ක්‍රිස්තුන් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේ ආලෝකය තමන් වහන්සේට සමගි කරගනිමින් ඒ සමගි කිරීමේ සේවය අපට බාර දුන්සේක. Alleluia, 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 Alleluia. ස්වාමිනිය වහන්සේ දේව වචනය යෝග්‍ය ලෙස ව්‍යක්ත ලෙස ප්‍රකාශ කරන්නට මට හැකි වන පිණිස මාගේ හෘදයද දෙතොලද පවිත්‍ර කළ මැනව. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියල ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා. තමා සිල්වත් යයි සිතමින්
අන් හැම දෙන හෙලාදුටු ඇතැම් අයට ජෙසු ස්වාමීන් වහන්සේ මේ උපමාව වදාළසේක. මිනිසුන් දෙදෙනෙක් යාඥාව පිණිස දේව මාලිගාවට නැගී ගියහ. එක් කෙනෙක් පරිසිවරයකි, අනික් තැනැත්තා අය කැමියකි. පරිසිවරයා නැගී සිට පස්සෙකට වී තනියම යාඥා කරමින් දෙවියන් වහන්ස මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී වාංචනික කාමමිත්‍යාචාරී තැනැත්තෙකු නොවන බැවින් ඔබට තුතිප්පු දෙමි. මම මේ අයකැමියා වැන්නෙක්ද නොවෙමි. සතියකට දෙවරක් උපවාස කරමි. මා උපයන සියල්ලෙන් 10 කොටස දෙමි කිහිය. එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගීය දෙස ඇස් ඔසමා බලන්නටවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්ස පව්කාරෝ මාහට කරුණා කළ මැනවයි කිහ. මෙය මම ඔබට කියමි. ධර්මිෂ්ඨයයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව මේ අය කැමියාය. තමාම උසස් කරගන්නා හැම දෙනම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ යැයි ජෙසු ස්වාමීන් වහන්සේ වදාරන සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදර දරුවනි, අද උපසිල්ලු දෙනාටම ඉතාමත්ම පූජනීය දිනයක්. මෙම ලස්සන දවස අපට උදා කරලා දුන්න දෙව මහෞත්මයන් වහන්සේට අපි අපගේ හදපත් තුළින්ම නැගෙන ස්තුතිය ප්‍රශංසාව පුද කර සිටිමු. ඒ වගේම ඔබගේ ශුද්ධවර ආනන් වන මාටින් ඩිපෝරස් මුනිතුන්ගේ ඒ ආඥා පිහිට මධ්‍යස්ථකම තුළ දේව ආශිර්වාදය ඔබට නොබන්ධව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ මොහොතේ මතකයට නැගුණේ මේ වසර 10කට පෙර ඔබත් සමග 50 වන ජුබිලි මංගල්‍ය පවත්වූ අවස්ථාව. ඉතින් එදා මෙදා දශකයක් කියලා කියන්නේ අපේ ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක්. ඒ තුල ස්වාමීන් වහන්සේ තුළ ඔබ ඉතාමත්ම ලස්සන ගමනක්, ධාර්මික ගමනක් ගමන් කරන ජනතාවක් බව අපට කාටත් පෙනී යනවා. ඒ නිසා ඔබ වෙනුවෙන්ද, ඔබේ දරුපවුල වෙනුවෙන්ද, ඊටත් වැඩිය ඔබේ විශ්වාසය වෙනුවෙන්ද, වෙන්නප්පෝ කියලා කියන්නේ විශ්වාසයේ ගමක්, ගංගොඩත් ඒ වගේ. ඉතින් ඔබේ විශ්වාසය වෙනුවෙන් විශේෂයෙන්ම අද දෙවියන් වහන්සේට අපි තුති පුදනවා. අද දේව වචනේ තේමාව තමයි වැහැපත්කම කියන එක. විශ්වාස කරන්න පුළුවන් දෙවියන් ගැන විශ්වාස කරන්න පුළුවන් වැහැපත්කම හිතේ තියෙන මනුස්සයෙක් විතරයි. විශේෂයෙන් ජීවිතේ ප්‍රශ්න ගැටළු එද්දී, රටේ ලෝකේ ප්‍රශ්න එද්දී සමහර අය ප්‍රශ්න කරන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවා නම් මේවා වෙන්නේ කොහොමද කියලා. මටත් ඒ වගේ කියන අය ඇහිලා තියෙනවා, ඕගලන්ටත් ඇහිලා ඇති. නමුත් බහපත්කම ගැන, ඒ තේමාව ගැන මෙනෙහි කරද්දී මූලික වශයෙන්ම හිතර ගන්න ඕන දේ තමයි බහපත් පුද්ගලයෙක් විතරයි දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන්න පුළුවන්. විශ්වාසය කියන දේ හටගන්නේ බහපත්කම තුළ. ඒක බයිබලයේ ආරම්භයේදලම තියෙන පණිවිඩයක්, පාඩමක්. මොකද යක්ෂයා තමයි අපේ ආදිමෝපියන්ට ඇවිල්ලා කියන්න උත්සාහ කරුවේ අර තහනම් ගහේ ගෙඩි කෑවට කමක් නැහැ කියලා. දෙවියන් වහන්සේ කියන හැම දෙයක්ම පිළිගන්න ඕනේ නැහැ කියලා ඒ හිතට දුන්නේ යක්ෂයා. ඉතින් නමුත් දෙවියන් වහන්සේ කියන්නේ නොවරදින සුළු තනන් වහන්සේ කෙනෙක් කියලා. දෙවියන් වහන්සේට වරදින්න විදියක් නැහැ කියලා ඒ වගේ විශ්වාසයක් තියෙන්න බහැපත්කම් කෙනෙක් අවශ්‍යයි. ඉතින් අද අපි විශ්වාසයේ සංඝයක් හැටියට මේ 60 වෙනි සංවත්සරය පවත්වන අවස්ථාවේ අපි ඔබ එක එක්කෙනා වෙනුවෙන් දෙවියන් වහන්සේට තුති පුදන්නේ. ඒ දෙවියන් කෙරෙහි විශ්වාස කරන්න තරම් බහැපත්කමක් ඔබට මට දානය කිරීම වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි මූලික වශයෙන්ම
ඒ කාරණාව හිතරගමු. අපේ දරු පරම්පරාවලට, මතු පරම්පරාවලට දෙවියන් වහන්සේව හඳුන්වලා දෙන්න අවශ්‍ය නම් ඒ සඳහා මූලික දේ තමයි බහැපත්කම කියන දේ හිතට ගන්න අවශ්‍යතාව. බනද ධර්ම දූත ඉරුදින අපි සිහිපත් කරනවා. ආරම්භයේදී ඒ යන මතක් කෙරුවා. ධර්ම දූතය කියන්නේ ඔබ සියලු දෙනාටම. අපි සාමාන්‍ය ධර්ම දූතය කියලා කියන්නේ ජොසේවාස් මුනිදුන්ට, එහෙම නැත්නම් ෆ්‍රැන්සිස් සාවියර් වගේ මණිකු සුද්ධවන්තයන්ට ධර්ම දූතයෙක් කියලා කියනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ, ඒ අය ඇවිල්ලා අපිට ජීවිතේ පෙරගමන් කරුවා. අපිට ආදර්ශයක් දීපු අය, ධර්ම දූතික ආදර්ශයක් දීපු අය, මාටින් ඩිබෝරස් උන්වහන්සේ. නමුත් ඔබයි මමයි අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ ජේසුගේ ධර්ම දූතෙක්, දූතිකාවක්. අනේ ඒ දේ තමයි අද දේව වචනේ අපිට මතක් කරන්න උත්සාහ කරන්නේ. කිතුනෙක් ක්‍රිස්තු භක්තිකය කියලා කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තෙක් විතරක් නොවෙයි, ඒ විශ්වාසය අනිත් අයට හඳුන්වලා දෙන්න උත්සාහ කරන තැනැත්ත. ඒ හඳුන්වලා දෙන්න අවශ්‍ය කරන මූලික දේ තමයි වැහපත්කම කියන එක. මොකද ඔබේ ජීවිතය තුළ, මගේ ජීවිතය තුළ අනිත් අය දකිනවා මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන බව. ඒ විශ්වාසය හඳුන්වලා දෙන එක තමයි ධර්ම දූතික කාර්යය කියලා කියන්නේ. ඉතින් ඒ හඳුන්වලා දෙන්න වචනවලට වැඩිය ක්‍රියාව බලගතුයි. මොකද අපි හැමෝටම දේශනා කරන්න දෙවියන් වහන්සේ ඒ වරම දීලා නැහැ. නමුත් ඊට වැඩිය බලගත් වරමක් දීලා තියෙනවා ඔබට, මට, අප සියලු දෙනාටම. ජීවිතය තුළ දේශනා කරන්න, ජීවිතය තුළ පෙන්නු කරන්න ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන දරුවෙක් බව. ඊට වැඩිය ලොකු ධර්ම දූතික කාර්යයක් නෑ. බලන්න අපේ රට දිහා බැලුවොත් එහෙම අද අපේ රටේ 7% වගේ තමයි ජේසු හඳුනන්නේ. මේ ලෝකාන්තිම වෙනකන් ඔබට මට තියෙන ධර්ම දූතික කාර්යය තමයි ජේසුගේ නම මුළු 100%ක්ම ලෝකයේ ක්‍රිස්තියානි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ජේසුස් වහන්සේ පිළිබඳව ඒ දහමට සාක්ෂි දරන්න ඔබට මට ලොකු වගකීමක් තියෙනවා. අපේ රට ගැන බැලුවත් අප සමහර පළාත් තියෙනවා ලංකාවේ ජේසුස් වහන්සේ කියන නමවත් අහලා නැති. සමහර පළාත් තියෙනවා ලංකාවේ ෆාදර් කෙනෙක්ව, සිස්ටර් කෙනෙක්ව දැකලාවත් නැති අය. ඒක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමෝම ඒ தත්තෙට 100% කතෝලික වෙන්න. ඒක උන්වහන්සේ කවදාහරි කරනවා අන්තිමට ලෝකාන්තිම දවසේ. නමුත් අපේ වගකීම තමයි අපිට හැකි පිළිවෙලට අපේ දෙවියන් වහන්සේට සාක්ෂි දරන්න. උන්වහන්සේගේ සාක්ෂි දරනවා කියන එකේ පළවෙනි පියවර තමයි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන දරුවෙක් බව පෙන්වුම් කරන්න. ඔයගලන්ට දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි විශ්වාසයේ දීමනාව දානය කරන එක. මම දන්නවා ඔයගොල්ලෝ මොනතරම් දරුවෝ වෙනුවෙන් කැපකිරීම කරනවද කියලා. විශේෂයෙන්ම වෙන්නප්ප ප්‍රදේශයේ අම්මලා තාත්තලා පිට රටවල වලට ගිහිල්ලා දුක් විඳින්නේ දරුවංග කොට ගන්න. ඒක ගොඩක් හොඳයි. නමුත් ඊට වැඩිය වටින දේ තමයි විශ්වාසයේ දීමනාව දරුවන්ට දීලා ඒගොල්ලන්ගේ ගොඩලාගෙන එක. ඉතින් ඒ දේ කරන්න බහැපත්කම කියන එක මොනතරම් අවශ්‍යද කියලා අද දේ වචනේ අපිට මතක් කරනවා. ඒත් එක්කම මේ මෙනෙහි කිරීම තව පියවරක් ඉදිරියට අරගෙන යන්න අද අපි සුදුසු විශේෂය තුල සවන් දුන්න පරිසවරය සහ අය කැමියාගේ යාඥාව පිළිබඳව. පරිසවරය කියන්නේ මේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපු අය. විශේෂයෙන්ම ජේසුස් වහන්සේ කාලේ දේව භක්තිය කෙනෙක් තිබ්බා. නමුත් ගොඩක් වෙලාවට පරිසවරුන් තුල තිබුණු ඒ නුසුදුසු බව තමයි නීතියට වහල් වෙලා වැඩ කරපු එක. බලන්න දැන් මේ සුවිශේෂයේ අපි සමන් දුන්න ඒ පරිසවරයා යාඥා කරද්දි දේවමාලිගාවට ගිහිල්ලා කිව්වා, "දෙවියනි, මම දුප්පතුන්ට 10 කොටසක් දෙනවා. අනපනත් ඔක්කොම පිළිපදිනවා. ඒක නරක දෙයක් නෙමෙයි, ඒක හොඳ දෙයක් නේ." නමුත් මෙන්න මෙහෙම එකකුත් කිව්වා. "අර අතන ඉන්න ආය කැමියා වගේ නෙමෙයි මම." අන්න එතන තමයි ප්‍රශ්නේ තිබ්බේ.
යාඥාව කියලා කියන්නේ ආදර සහෝදර සහෝදරියනි මගේ ජීවිතය දිහා බලන තැන. දෙවියන් වහන්සේ මමයි. අනිත් කෙනා ගැන බලන තැන නෙමෙයි යාඥාව කියලා කියන්නේ. පොදු යාඥාව තියෙනවා. නමුත් යදු යදුම කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක මම සම්බන්ධ වීම. මගේ ජීවිතය මම දකින්නේ දෙවියන් වහන්සේත් එක්ක මම පෞද්ගලිකව සම්බන්ධ වුණු ධර්මයට තමයි. දැන් මේ බොහෝ වෙලාවට අපි අනිත් අයගේ ජීවිතය තමයි දකින්නේ. මේ සුද්ධෝසු විශේෂය දැක්කා වගේ සම්බන්ධුනා වගේ අර පරිසවරයා තමුන් ගැන දකින්නේ නැතුව එයා කියනවා අර අර අරයා වගේ නෙමෙයි මම කියලා. කාටද කියන්නේ දෙවියන් වහන්සේට. ඒ නිසාද ඒ දේ වචනේ අපිට මතක් කරන දේ තමයි මගේ ජීවිතය දකින්න ඕන. අනිත් අයගේ ජීවිත දකින්න ඉස්සෙල්ලා අනිත් අයගේ වැරදි හොයන්න ඉස්සෙල්ලා අනිත් අයගේ අඩුපාඩු හොයන්න ඉස්සෙල්ලා මගේ ජීවිතය දකින්න ඕන. දෙවියන් වහන්සේ අපිට ඇස් දෙකක් දීලා තියෙනවානේ. නමුත් ඇස් දෙකෙන් පේන්නේ අනිත් අයව. එහෙමනේ? මාවත් පේනවා. නමුත් ගොඩක් අපි ඇස් දෙකෙන් බලන්නේ වටපිට. දැන් බලන්නේ මම දැන් වටපිට බලනවා. මට මාව පේනවද? මට ඔයගොල්ලන්මයි පේන්නේ. නමුත් දෙවියන් වහන්සේ තව ඇසක් දීලා තියෙනවා. මේ ඇස් දෙකට වැඩිය බලගත් තව ඇහක් තියෙනවා. ඒකට තමයි කියන්නේ හෘද සාක්ෂිය කියලා. හෘද සාක්ෂිය කියන්නේ හරි පවර්ෆුල් හරි ලොකු බලගත් ඇසක්. ඒකෙන් තමයි පේන්නේ මගේ ජීවිතය දිහා. අද දේව වචනේ කතා කරන්නේ මගේ හෘද සාක්ෂියද? හෘද සාක්ෂිය දිහා බලලා මගේ ජීවිතය දිහා බලන්න, මගේ ජීවිතයේ අඩුපාඩුකම් මොනවද කියලා බලන්න. අර අය කැමියා වගේ, අය කැමියාව ඒ දවස්වල හංවඩු ගහලා තිබුණේ පව්කාරයක හැටියට. නමුත් එයා දෙවියන්ට සවන් දීම තුළ ඔහු කියනවා දෙවියන් වහන්සේට, දෙවියනි මට මං පව්කාරයක් මට සමා වෙන්න කියලා. අන්න එතන තමයි බහපත්කම කියලා කියන්නේ. ඒ බහපත්කම තේරුම් ගන්නෙ හෘද සාක්ෂිය නැමැති ඇහැතුලින්. බලන්න ඔබ සිර දනාටම දෙවියන් වහන්සේ ලස්සන ඇස් දෙකක් දීලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ මාස්ක් එක දාපුවම ඇහැ විතරයි පේන්නේ. ඇස් හරි ලස්සනයි. ඉතින් බලන්න ඇස් දෙක එච්චර ලස්සන නම් හෘද සාක්ෂිය කොච්චර ලස්සන වෙන්න ඕනද ජීවිතේ දකින්න. නේද? අපි හැමදේනම මිනිස්සු හැටියට අපේ ජීවිතේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නිමිති වෙනවා. දුර්වලකම් තියෙනවා. නමුත් අද දේ වචනය අපිට ආරාධනය කරන්නේ ජීවිතය ඇතුළ බලන්න අඩුපාඩුකම් මොනවද කියලා බලාගෙන ඒවට දෙවියන් වහන්සේගේ සමාව ඉල්ලලා ලස්සන ජීවිතයක් ආරම්භ කරන්න. ජුබිලියක් කියලා කියන්නේ සංවත්සරයක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ දෙන වරප්‍රසාදයක් ජීවිතේ ලස්සන කරගන්න තව ටිකක්. වැරදි හදාගන්න. මට සමා වෙන්න දෙවියනේ කියලා කියන්නේ. අපේ පෞල් ජීවිත දිහා බලපුවම ගොඩක් අපිට දෙවියන්ගේ සමාව අවශ්‍ය වෙන තැන් තියෙන්න පුළුවන්. පෞල් ජීවිත හදාගන්න තමයි සංවස්තරික අවස්ථාවක් දෙන්නේ දෙවියන් වහන්සේ. ඉතින් මොකද පෞල කියන දේ තමයි සුද්ධෝ ස්වභාවය තියෙන වැදගත්ම තැන. මීසමක් කියලා කියන්නේ මොකද්ද? මීසමක් කියලා කියන්නේ මේ මේ භූමියට. මීසමක් කියලා කියන්නේ ඕගලන්ට පෞල් වලට. මීසම් පෞල කියලා කියන්නේ ඒකනේ. අනිතකොට අපේ පෞල් ජීවිත හදාගන්න වැටුණු තැන් නැගිටින්න අඩුපාඩු තුවාල සුවපත් කරගන්න දෙවියන් වහන්සේ අර පරිසවරේ අර අය කැමියාගේ ආඥාව තමයි අවශ්‍ය. දෙවියනේ මට සමා වෙන්න කියලා. ඒව කියන්න ලොකු බහපත්කමක් අවශ්‍යයි. පෞල් ජීවිත ලස්සන කරගන්න ලොකු බහපත්කමක් අවශ්‍යයි. දරුව හැටියට දෙමව්පියන්ට සවන් දෙන්න ලොකු බහපත්කමක් අවශ්‍යයි. මම ඔක්කොම දන්නවා කියලා හිතන එක ඒක තමයි උද්දච්චකම කියලා කියන්නේ. එතකොට ජේසුස් වහන්සේ අද අපිට මතක් කරන්නේ තමා උසස් කරගන්න පහත් කරනු ලබන්නේ තමා පහත් කරනු ලබන්න දෙවියන් ඉදිරියේ උසස් කරනු ලබන්නේ කියලා. ඒ නිසා බහපත්කම තුළ තමයි ඒ සමන් දෙන්න ශක්තිය ලැබෙන්නේ. අපිට අනිත්‍යයට සමන් දෙන්න ශක්තිය ලැබෙන්නේ බහපත්කම තුළ.
බලන්න අපේ රටට වෙලා තියෙන දේ ඒ නස්පැත්තියට මූලික දේ තමයි අපේ දේශපාලඥයෝ ජනතාවට සවන් දෙන්නේ නැති එක. ජනතාවට ප්‍රශ්න තියෙද්දි ජනතාව දුවගෙන ඉන්නේ ස්වාමිලා ළඟට. ආ දීවර ප්‍රශ්න තියෙද්දි දීවරේ ඔක්කොම මිසං ගෘහයේ. මොකද සවන් දෙන්න ශක්තියක් තියෙන හින්දා. ඔයගලගේ ප්‍රශ්න තියෙද්දි ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ ළඟට දුවගෙන එන්නේ. දෙවියන් වහන්සේ ඔයගලන්ට සවන් දෙන හින්දා. පියතුමා සිස්ටර්ස්ලා ඔයගලන්ට සවන් දෙන හින්දා. ඒක තමයි බහැපත්කම කියලා කියන්නේ. ධ්‍යානය නිසා බහැපත්කම නැමති වස්තුව ගොඩ නගා ගන්න ඒ තුළ තමයි ජීවිතය ගොඩ නැගෙන්නේ. ඒක හරියට ස්වභාව ධර්මයේ දිහා පුංචි උදාහරණයක් දුන්නොත් බලන්න ලොකු ලස්සන ගස් තියෙනවනේ මේ හතර වටේම. ওই ගස්වල තියෙන ලස්සන ගස්වල තියෙන ශක්තිය පොළවෙන් උඩද තියෙන්නේ පොළවෙන් යටද තියෙන්නේ පොඩක් හිතන්නකෝ බලන්න. ගහේ ලස්සන ගහේ ශක්තිය තියෙන්නේ පොළවෙන් උඩද පොළවෙන් යටද? ගස් ගොඩක් ලස්සන වුණාට ඒ ගහේ ලස්සන තියෙන්නේ පොළව යට ඒ මුල් වල තියෙන ලස්සන හින්දා. ඒකෙන්ද ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් ලස්සනයි. මොහොතේ ලස්සන ගොඩාක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ලස්සන වෙන්නේ ජීවිතේ මුල්, ඒ කියන්නේ බහැපත්කම විශේෂයෙන්. කරුණාව, දයාව, ආදරය ඒව තමයි ජීවිතේ මුල් බැසගත් දේවල්. අන්න ඒව ශක්තිමත් වෙද්දී ඔයගොල්ලන් මගේ ජීවිත තව තවත් දෙවියන් වහන්සේ ඉදිරිපිට ලස්සන වෙනවා. අන්න ඒ දේ තමයි මේ ජුබිලි අවස්ථාවේ ස්වාමීන් වහන්සේ ඔබට මට දෙන පණිවිඩය. ඒ තුල අපි ඉදිරි ගමනක් යන්නට 70 80 100 100 වෙනකොට මම හිටියොත් මම තෙන්නම් තවරු 40යි ජී ආශිර්වාදයේ ඔබ මත නොමදව ගලා ඒව කියලා ප්‍රාර්ථනා කරනවා. පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පීතු සාන්තුගෙත් නාමෙන් ආමෙන්. අපි පුංචි භාවනාවක් කරමු. ඔහොම ඉන්න නැගිටලා ඉන්න ඇස් දෙක පියාගෙන පුංචි මොහොතක් අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ මට මොනවද දැන් කිව්වේ කියලා. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අසහා කුලමද පිරිනු පිරිසල්ලද මවා වදාළ සියලු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජනත්‍රානන්ද එකම ස්වාමීද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකයෙන් ආලෝකයද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නමුත් මන්නැව පියාණන් වහන්සේ සමග එකම භවතක් ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කරගෙන සියල්ලම මොනගබේ මිනිස් අපුදෙසාද අප නැලිමෝදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් ලැස්වදාසේක. ශුද්ධාත්මන් වහන්සේගේ අනුභාවයෙන් කන්නි මරියවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යා වූසේක. තවද උන්වහන්සේ අපුදෙසා පොන්සේ පිළහක්කදතේ කුරුසිය අනගසන ලැබ මරණය වේදනාවෙන්ද උකුත්ති තැපත් කරන ලැබූසේක. ශුද්ධ ලේවිලි පරිදි
උන්වහන්සේ තුන්වෙනිදා උත්තාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණුපසෙහි රැසින්නසේක. ජීවිත මාර්ගය විනිශ්චය කරන්නට උන්වහන්සේ මන්මාන් පිටව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගේ මා පුත්‍රයාණන් වහන්සේගේ මා නිමෙන සමිදානන්ද ජීවනදායකයන්ද වූ සුදාත්මනන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවස්සරුන්වගින් කතා කළ සේක. අපොස්තුලෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මනුගේ නැද නැගිටීමද අපගේ අයදුම් දැන් දෙවිපියාණන් ඉදිරියේ මෙසේ තබමු. සාන්ත සභා පාලක සැම උදෙසා අපි යාඥා කරමු. දැහැමි ජීවිතයක කිරීටය ඇදහිල්ල තුළ ලැබෙන බවත් ක්‍රිස්තුත් වහන්සේ අප සැම දෙන ශක්තිමත් කර අපව අත් නොහරින බව අප සැමට පහදා දෙන සසුන් පියාණන් ඇතුළු පූජක පැවිදි සැමව දේවාදරය තුළ සන්නද්ධ කරන පිණිස දෙවි පියාණනී අපි ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සවදල් මෙනව. රාජ්‍ය පාලක සැම උදෙසා අපි යාඥා කරමු. දිනෙන් දින උද්ග්‍රවණ ප්‍රශ්න ගැටලු හමුවේ අසාධාරණ ලෙස පීඩාවට පත්වෙන ජනතාවට ඔවුන් බලාපොරොත්තු වෙන ඵලදායි ජීවිත පැවැත්මක් ළඟා කර දීමට අවශ්‍ය ප්‍රඥාව හා ශුද්ධාත්ම මඟ පෙන්වීම රටේ නායකින් හට දානය කරන මෙන් දෙවි සමිතුණී අපි ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සවදල් මෙනව. ස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය උභාසගේ මහත්දාවෙන බලබාගත් හේඳ පොළොවේ සරුසාරයෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක පූපය බඩපත්තන හේඳ උභාසයට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
ලෝකාක දෙවි ස්වාමිනී අප වහන්සේට පුදෙන මේ මිදි රස ඔබ වහන්සේගේ මහත්දයා වෙන ලබා ගත්තේින්ද මිදිවැලේ ඵලදායෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පාණේ බාට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දිව්‍යයන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්වාමිනී බගේපත් සිසුන්ද පසුතැවිලි හදවතකින් යුක්ත සිසුන් අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා දෙවි ස්වාමිනී අප ආද පුදෙන මේ ආගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා සහෝදරවරුනි මාගේ සහභාගී ආගය සීලවත්ති දීපයන්න් වහන්සේට ප්‍රසන්න වෙල පිණිස ආඥා කරන්න ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් වන සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළුසුදු ස්වභාවටත් ප්‍රයෝජනවත් වන සඳහාද ඔබගේ හස්තලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා මහෝත්තම දෙවි ස්වාමිනි ඔබ වහන්සේගේ මහිමේ ඉදිරියේ අපගේ දුගී පඬුර වෙත ඔබ වහන්සේගේ කරුණික නේත්‍රයන් යොමු කළ මැනව ඔබ වහන්සේගේ මහිමතාවයට හේතු වන අයුරින් අපගේ මේ මෙහෙවර ශුද්ධවත් කළ මැනව මේකේද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේව සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය බුදුරජාණන් ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සිරි බල තිස දාතන දෙවි ස්වාමිනේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල් හේද සෑම තන් හේද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැළවීම දායකය. ඔබ වහන්සේ ඔබගේ ශුද්ධවරයන්ගේ අනර්ග සේවය මගින් ඔබ වහන්සේගේ සභාව නිතිපතා නව ජීවනයෙන් පළගන්වමින් අප වෙත ඔබ දරන දයා ස්නේහය පැහැදිලිව පෙන්වනසේක. එතුමන්ලාගේ උදාර ජීවිත ආදර්ශය අප ඉදිරියේ දක්වා සදාතන ගැලවීමේ අභිරහස රැතුළුවීමට අප සුදුස්සන් කරන පිණිස එතුමන්ලා ඔබ වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් කරන අයදීම් දයාබරව පිළිගන්නාසේක. එහෙන් ස්වාමිනී අපි දුසුරු දූතයන් හා ශුදවරයන් සමග එක්වී ඒ මහත් සෝමනසින් යුතුව ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. සුරේ ලෝභ බැබලි මනු ලෝභ ලෙලදේ සමිරුන් මහිම නිති පැතිරේ බල සතු දෙවිදානෝ ඕසානා ඕසානා දෙවි දුට ඕසානා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සිරු සුවිශුද්ධතාවයෙන් පත වහන්සේමය. එහෙන් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුර පරිශුද්ධවත් කරමින් ණයදෙමු. අපේ සේ යදිනුවේ මේ පඬුර අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සී කැමැත්තෙන් තමන් පවරා දුනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන අනුවා කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දුනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාසෝකය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමා සඳහා වූ දෙසාද සිරු මනුෂ්‍යන් දෙසාද එ වගනු ලබන්නේය. මාසය කිරීම පිණිස මෙය සිදු කරන්න. Swami,
විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. සමිදු කුද්දුනෝ සමිදු උද්දානි සමිදු නෙවත වඩිනාසේක සමිදු නෙවත වඩිනාසේක. එහෙන් පියාණනි යවුන් වහන්සේගේ මරණය දුත්තානෙද සිහිපත් කරමින් ජීවන දායක පෝපේද ගැලවීම දායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හැමවේ සිට බිනබර සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට අතුරු දේරයටත් සහභාගි වන්නා අප සැම ශුදහත් මැලන විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවාද සිටිමු. ස්වාමිනී මුළුලොවේ පැතිරී පවත්න ඔබ වහන්සේගේ සුදෝ සභාව සීකල මැනව ප්‍රැන්සිස් නැමැති අප පොදු පියානන්ද අපෝස්තුලික පරිපාලක වැලන්ස් මෙන්ඩිස් නැමැති අප රදුගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනුකුස්සයල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව භාග්‍යවත් දේවමාතාවන් වන කන්නමරියාවන්ද සුදොජුසේ මොනිතුමන්ද භාග්‍යවත් අපොස්තුල වරුන්ද සුදොජුසේ වාස් මොනිදුන්ද සෑම කාලයන්නෙම ඔබ වහන්සේගේම කැමැත්තට කරමින් දිවිගෙවූ සියලුම ශුදවන්තයන්ද ශුද මාරින්ද පෝරස් මොනිදුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරේද සියලු බලසිදුවි පියාණනි සුධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. දායකන පණතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපේ දිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවිහිදීට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. ස්වාමිනී සිලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන් දායදෙමු. එවිට වහන්සේගේ කරුණා බර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිරු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුඛී ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තු ස්වාමිනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට සාමයේද සමගිද දානය කරන්නට කරුණා කළ වෙනව ඔබ වහන්සේ සදහටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්.
ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය ප්‍රාර්ථනා කරමු. දේවාජපාලකයන්ෝ මෙන්න අපෝදෙසා දිවිපිදු තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනි ඔබ වහන්සේ මගේ නිවසට වඩින්නට මම සුදුස්වෙක් නොවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
ආඥා කරමු. සත්‍යතාවේ නිධානය වූ ස්වාමිනී, අපගේ ජීවිත අසම්පූර්ණය, දුබලතාවලින් ගහණය, ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රසාදයේ වරමින් අප සම්පූර්ණත්වයට පැමිණෙවුව මැනව, මේ පිළිවෙත් මගින් අප හඟවන සත්‍යතාවයන් අනුව දිවි ගෙවීමේ වරම අපට දුන මැනව, මේකේද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්. භාග්‍යා ශුද්ධ මාඩින්ද පෝරස් මුනීන්ද්‍රේනී ජේසුස් ස්වාමි දරුවන් ඉදිරියේ අප නිසා යාඥා කළ මැනව කුරුසියඩාලෙමින් අපේ සතරගෙන් අප ගල්වා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීන්තු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ශුද්ධ මාටින්ද පෝරස් මුනිතුමාගේ පිහිට මධ්‍යස්ථකම තුළ වාසනාවන්ත සුභ මංගල්‍යයක් වේවා කියා ඔබ හැමට ප්‍රාර්ථනා කරනවා.